අභයගිරි මහා විහාරය පූජනීය අනුරාධපුර නගරයේ සංචාරය කරන්නන්ගේ නොමඟ අවධානය දිනාගත් ස්ථානයකි. පැරණි ඇතුළු පුරයට උතුරු දෙසින් පිහිටි මෙම විහාරයට අයත් නටබුන් අක්කර 550ක් පමණ විශාල භූමි භාගයක ව්‍යාප්තව පවතී. වලගම්බා රජ දවස ආරම්භව පසුව රාජරාජ මහා මාත්‍යන්ගේ අනුග්‍රහය ලද අභයගිරියෙහි මහා විහාරයක පැවති යුතු සියලු පූජනීය සහ අර්ධ පූජනීය ගුණනැගිලි මෙන්ම භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුණු නේවාසික පරිශ්‍ර විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒ අතර අභයගිරි විහාරයේ බටහිර දෙසින් හමුව ඇති ප්‍රධාන දානශාලාව විශේෂ වූවකි. වාස්තු විද්‍යාත්මක සැකැස්ම නිරීක්ෂණයෙන් තොරව වුවද මෙය පැරණි දානශාලාවක් බව හඳුනාගත හැකිවනුයේ මධ්‍යෙහි ඇති ඔරුවක හැදැති ගල් භාජන හේතුවෙනි. මෙහි ප්‍රමාණයෙන් විශාල ඔරුව හඳුන්වා ඇත්තේ බත්තනාව නැතහොත් බත් නැවලෙසයි. භික්ෂූන් වහන්සේලාගේ දානය සඳහා ඇවැසි බත් තැන්පත් කර තිබූ හෙයින් මෙය එලෙස හඳුන්වන්නට ඇත. ප්‍රමාණයෙන් කුඩා ඔරුව ව්‍යංජන හෝ කැඳ හෝ බහාලු එකකි. ආයත චතුස්රාකාර හැඩයෙන් යුත් දානශාලාවේ පසෙක මුළු තැන්ගේ හා ආහාර ගබඩා කර තිබූ බව සිතිය හැකි කාමර කිහිපයක් දක්නට ලැබේ. විවෘත ආලින්දේ මෙහි සේවයේ නියුතු සේවකයන්ට හා දානය සඳහා වඩින භික්ෂූන් වහන්සේලාට වේලාව දෙන ගැනීම සඳහා සකසා තිබුණු හෝරාමානය නැතහොත් ඔරලෝසුවද මෙහි ඇති විශේෂ අංගයකි. අභයගිරි දානශාලාව අනුරාධපුර රාජධානි සමයේ ජීවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආරාමීය ජීවිතය පිළිබඳ තොරතුරු ප්‍රකට කරවනවා සේම එකල මෙහි ජීවත් වූ ජනගහනය පිළිබඳවද ඉඟි සපයයි. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී මෙහි පැමිණි චීන ජාතික දේශාටකයෙකු පාහියන් හිමියන්ට අනුව එවක අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා 5000ක් පමණ වැඩවාසය කර තිබේ. එකී වාර්තාවේ සත්‍ය අසත්‍යතාව පිරික්සීමේ අරමුණින් මෙම දානශාලාවේ බත්තරුවේ ධාරිතාව පරීක්ෂා කළ පුරා විද්‍යාඥයන් හට තහවුරු කරගත හැකි වූයේ මෙහි පාත්‍ර 5500ක් පමණ පිරවීමට අවශ්‍ය තරම් බත් පුරවා තැබිය හැකි බවයි. එහෙයින් ඒ කල නගරයේ පැවති එක් මහා විහාරයක භික්ෂූන් වහන්සේලා 5000ක් පෝෂණය කිරීමට තරම් හැකියාවක් පැවතියේ නම් කෙතරම් ජනගහනයක් තදාශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන්නට ඇතිද? කෙතරම් ශක්තිමත් දේශපාලනික ආර්ථික පසුබිමක් පවතින්නට ඇතිද? ඒ පිළිබඳ සිතීම හෝ පර්යේෂණය කිරීම ඔබට බාරයි.